ඇස්ට්‍රාසෙනිකා එන්නත් එකපාරක් ගහලා දෙවෙනි පාර ගහගන්න බැරුව කී දෙනෙක් ඉන්නවද අත උස්සන්න බල. ලක්ෂ 6කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවනේ මේ වෙලාවේ. එහෙම අය බලාගෙනත් ඇති. එතකොට මොකද කරන්න? බලධාරීන් හරි දෙයක් කිව්වෙත් නැහැ. පොඩි රිදි රේඛාවක් ඇවිල්ලා තියෙනවා. අද පත්තර හැම එකක්ම පාකේ එක වාර්තා කරලා තියෙනවා. මේ අද අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ජපානයෙන් ලැබේ. ශ්‍රී ලංකාවේ එන්නත් කරන වැඩසටහනට අත්‍යවශ්‍යව තිබූ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ජපානයෙන් ලැබීමට නියමිතව තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමකට සුභාදී ප්‍රතිචාරයක් ලෙස මෙම එන්නත් ඔගේ ලැබීමට නියමිතයි. පවතින තත්ත්වය අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව ඉල්ලා සිටියත් දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයේ මත එන්නත් ඔගේ සහනදායි මුදලකට හෝ ප්‍රධානයක් ලෙස ඇතැම් විට ජපානයෙන් ලැබෙනට ඉඩ ඇතයිද ජපානයෙන් ලැබෙන ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කිරීමක් කරනවා. අනේ වාසනාවන්, මේ මොහොතේ අපිට අඩුව තිබුණේ එයයි. අනිත් එන්නත් වර්ග ටික අකණ්ඩව ලැබමින් පවතිනවා. ඊ උදෑසනත් මිලියනයක් ලක්ෂ 10ක් මාත්‍ර ආවා. හැබැයි ඇස්ට්‍රාසෙනිකා බරපතල ප්‍රශ්නයක් තිබුණා. එක වරක් ගහලා දෙවෙනි වර ගහගන්න තියාගත්තේ නැහැ. ඒකටත් ලොවෙත් නැති දේවල් ගොඩක් කියනවා. ඒ කියන අතරතුරේදී අර පළවෙනි වර ගහපු අයගේ දෙවෙනි වර මාත්‍රාව ගන්න තියෙන කාලවකවානු ඉක්ුත්තුමින් තියෙන්නේ, කල්ිකුත්තුමින් තියෙන්නේ. එවැනි වාතාවරණයක මේ වගේ අවස්ථාවක් පෑදීම නම් ඇත්තටම වටිනවා. ඒ අතරතුරේදී ඒක ඉක්මනින් ගෙන්වා ගැනීමේ කටයුත්තටත් මුල පුරමු. මේක අත්‍යවශ්‍යම තිබු එන්නත් ඔගයක්. නැත්තම් එයා මොකද්ද කරන්නේ? එක එක්කෙන දේශපාලන අධිකාරිය උන්දලත් මේ උත්තර දෙන්න ගියානේ. ආ, ඒගොල්ලන්ට වෙන එකකින් ගහන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානය අරකයි මේකයි කිව්වා කියලා ඊට පස්සේ විශේෂඥයෝ කිව්වා නෑ, එහෙම කිසිම නිර්දේශයක් කළා නෑ වෙන එකකින් ගහන්න කියලා. එතකොට ඒ අය मुकद करान मुला मंगुला वेलाइटी अतर मंगलाइटी देवन एन तत्क मेक टग्गा अरगे इन दस गुडक वटेनो कि मत करो ये कथावाद दिवैन दालतेन विधि शिशपाटेन बल ऐस्ट्रासेनिका एना लक्ष हयाग्यन जनपति बलापुरत्व ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට සුභාදී ප්‍රතිචාර හිමිව තිබෙනවා. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා අතර ඊයේ පෙරවරුේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ බව සඳහන් කරනවා කියලායි කියන්නේ. ජපානයටත් අපේ ප්‍රණාමය. ඉතාම සහනදායි මිලකට හෝ ප්‍රධානයක් ලෙස දෙන්න යනවා කියලා තමයි කියන්නේ. අයිතිවක සහනදායි මිලකට දෙදී ඉන්න ඕනේ නැද්ද ජපානේ? දෙන්න කෙලින්ම ප්‍රධානයක් විදියට කොච්චර දීර්ඝ කාලෙනි මිතුදමත්ද තියෙන කෙලින්ම ප්‍රධානයක් විදියට දුන්නා නම් වැඩේ අවසන්. හැමෝටම එන්නත් ගහලා අවසන් කරන්නේ කොයි කාල වකවානුවේද? ඒ පිළිබඳව හමුදාපතිවරයාගේ ප්‍රකාශයට මම යන්නේ. උපුටා ගන්න ආද දිවයින 20:22 මුලවන විට සීළු දෙනාට එන්නත හමුදාපති කියන්නේ චතුර පමුණු වලියන්. කොරෝනා ඉන්නත සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත 20:22 මුල් කාලය වන විට ලබා දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියනවා. ශ්‍රී ලංකාව කොරෝනා පළමු රැල්ල හා දෙවන රැල්ල සාර්ථකව පාලනය කළ බවත්, දෙවන රැල්ල පාලනය කිරීමට කටයුතු කරමින් සිට බවත් ඔහු කියනවා. සංචාරන සීමා පනවා තිබුණද ආර්ථික කටයුතු ක්‍රියාත්මක කිරීමට බාධා පනවා නැතයිද ඔහු පවසා තිබුණා. සම්පූර්ණ මාර්ගගත ක්‍රමය යටතේ පවත්වන ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් 2021 ආයෝජන සමුළු අමතමින් හමුදාපතිවරයා මේ කරුණු සඳහන් කර තිබුණා. 2022 මුලවන විට සිළු දිනාට එන්නත් කියලායි කියන්නේ. මම දැක්ක සටහනක මෙවැනි විට 10%කට ලබා දීලා තියෙනවා කියලා සඳහන. එන්නත් කරන්නේ පිළිබඳව කාරණාවේදී ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ජපානයෙන් පරිත්‍යාගයක් හෝ සහනදායි මිලට ලැබෙන්න යන පුවතක් ඉතාම සතුටින් අද උදෑසන කියවුවා. දැඩි ගැටලුකාරී තත්ත්වයකට ලක්වුණු කතාවක් මේක, මාතෘකාවක්. ඒ ගැනත් ඒ වගේම ඔබතුමා සඳහන් කරලා තියෙනවා පත්තරයක් මම ඔබටා ගත්තා. 20:22 මුල් වකවානුවේදී සෙළු දිනාටම එන්නත් ලබා දීමට හැකි වෙයි කියලා මේ කාරණා දෙකට අපි ප්‍රතිචාරයක් දක්වමු. ඔව්, ඇත්තටම ඇස්ට්‍රාසෙනිකා එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබ්බව දන්නවා අපි. ඇස්ට්‍රාසෙනිකා ඉන්දියාවේ ස්ථිර මාත්‍රියෙන් තමයි ප්‍රථම මාත්‍රිය ශ්‍රී ලංකාවට රැගෙන ආවේ. ප්‍රථමයෙන් අපිට නොමිලේ ලැබුණ අධිකරු ජනාධිපතිමත් සමග තියෙන සම්බන්ධතාවය මිත්‍රත්වයේ මත. පසුව ඒක තව මිලියනයක් අපි සල්ලි දෙන්න ගත්තා. 268,000ක් වෙනම හම්බ වුණා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වයස අවුරුදු 60ට වැඩි අයවලුන්ට එන්නත්තරණය කිරීමට. නමුත් මෙහි දෙවන මාත්‍රිය ප්‍රථමයෙන් කිව්වා සති 8කින් ලබා දෙන්නු, ඊපස් සති 12කින් කිව්වා, ඊපස් සති 14යි 16 කියන කාල සීමාව තුළ
ලබා දිය යුතු කියන තත්ත්වෙ තිබ්බේ. මෙහිදී අපගේ රජයේ විසින් සියලු උත්සාහයන් දැරුවා විවිධ පාර්ශ්වයන් ලබා ගන්න ලෝකයේ කියන සමහර ස්ථානවල තිබෙනවා කියලා. නමුත් එහි නිෂ්පාදිත ආයතනයෙන් ලබා දිය යුතු සහතිකය සමහර පුද්ගලයන්ට ලබා දීම නොහැකි වුණා. නැත්නම් මිලියන 2 3 එක එක රටවල් වල තියෙනවා කියලා කියනවා. ගේන්නම් කියන කට්ටියක් තියෙනවා. නමුත් අර නිෂ්පාදික සහතිකය සහ ඒ යාගත්තේ නිෂ්පාදික දවස් දෙකක් මෙතෙක් කල මාසයක් දෙකක් ඔවුනේ රඳවගෙන තියෙන්නේ අර කිව්ව චීත කරන වලද යන කියන පහතික ලබා දීම නොහැකි වීමද තමයි ඒ ස්ථාන වලින් රැගෙන ඒමට අපහසු තත්ත්වයක් තිබුණේ. ඒ කියන්නේ යනුව ජපානයේ මේ ආකාරයෙන් සත්‍ය පවත්වාගෙන ගිය එන්නත් තිබෙනවා කියලා ආරංචි වුණා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම රජය අතුතු කරලා ඊයේ දිනේදී අතිගරු ජනාධිපතිතුමාට මේ විශේෂයෙන්ම ජපානයේ තියෙන ඒ තියෙන සුහද සම්බන්ධතාවය මත ලබා දෙන බවට තහවුරු කරලා තිබෙනවා. යන අපිට අවට් වෙන්නේ මාත්‍රා ලක්ෂ 6ක් උපරිමය ඒක ලබා දෙන බවටයි දැන්ට සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් ඒක එක කාරණයක් ඔබ අහුවේ. අනිත් කාරණේ තමයි ඔබ දන්නවා ලංකාවේ මිලියන 13.5ක 14කට ආසන්න සංඛ්‍යාවක් තමයි දැනට ගණන් හදලා තියෙන්නේ එන්නත් කරන්නේ කළ යුතු සංඛ්‍යාව වයස අවුරුදු 20ට වැඩි අයට. ඉතින් ඒ සංඛ්‍යාවට මාත්‍රා ලැබීමට අපිට ලැබීම නියමිතයි ෆයිනල් ෆාම් කීනේ නිෂ්පාදිත එන්නත් මිලියන 14ක් ඒත් එක්කම ස්පුට්නික් ආයතනයෙන් එන්නත් මිලියන මාත්‍රා 10 මිලියන 13ක් ලැබීම නියමිතයි. ඒත් එක්ක ෆයිසර් එන්නත් මිලියන 5ක් ලැබීම නියමිතයි. ඒ ආදී වශයෙන් බැලුවම එන්නත් අවශ්‍ය ප්‍රමාණය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ බොහෝ දුරට මේ වසර අවසානයේ ලැබෙන මාසයේ ලැබෙන අවුරුද්දේ මුල් භාගයේ වෙද්දී අපිට මේ එන්නත් ලබා ගැනීමට හැකියාවක් ලැබේ කියලා විශාල තරඟකාරීත්වයක් ජාත්‍යන්තර වෙළඳපොලේ මේ ලබා ගැනීමට ඉවෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ඖෂධ හා සම්බන්ධ සියලු ආයතන ඔබ උත්සාහ කරනවා රැගෙන ඒමට ඒත් එක්කම සාධාරණ මිලකට රැගෙන ඒමත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ සියලුම කටයුතු වලට විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය ප්‍රමාණ රාජේජ සුවිශේෂී කාර්යභාරයක නියැලී සිටිනවා. අපි අමතක කරන්න එපා ලෝකයේ පළවෙනි රටවල් 54 අපිට එන්නත් ලබා ගැනීමට හැකි වෙච්ච රටක් මේක. ඉතින් එවැනි තත්ත්වයකටදී බොහෝ දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපගේ රටේ ජනතාවට අනිවාර්යයෙන්ම මේ රජය එන්නත් ලබා ගැනීමට කටයුතු කරයි කියන්නේ.